අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. මීට මාස එකහමාරකට පමණ පෙරාතු අපිට ආරංචිල අපි මොහු සම්බන්ධව කරුණු සමාජ මාධ්‍ය පිටු හරහා යොමු කර අපිට තොරතුරු හොයාගන්න. එතකොට අපිට තොරතුරු හම්බුණා. මේ ඉන්නේ මේ කියන්නව චීවරධාරී කෙනා. මේ ඉස්සරහින් මේ යන්නේ ඔහු කොණ්ඩේ වවාගෙන බුදුහාමුදුරුවෝ වගේ ස්වරූපයක් අනුගමනය කරමින් යන්නේ. මේ දෙවනෝ සහ තෙවනෝ යන්නේ ඔවුන්ගේ දරුවන් දෙදෙනා, පිරිමි දරුවෙක් සහ ගැහෙන දරුවෙක්. මේ පිටිපස්සෙන් මේ යන්නේ ඔහුගේ මව. එතකොට මේ පවුලේ අම්මා පුතා පුතාගේ දරුවෝ දෙන්න තමයි මේ විදිහට පැවිදි වෙලා තියෙන්නේ. පවුල බැලුවට පස්සේ ගල්ලෙන කන්ද ප්‍රදේශයේ හිටපු පවුලක්. අපිට පුළුවන් උනායි ගල්ලෙන කන්ද විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත්තාට පස්සේ උන්වහන්සේ අපිට සදහන් කරපු එක තමයි මේ පුද්ගලයා විවිධ මත වැරදි මත සමාජගත කරනවා. භික්ෂු උන්වහන්සේලාට දන් දෙන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි අටපිරිකර පූජ කරන්න එපා කියලා කියනවා. අපාය යනවා කියන හොඳම සිද්ධිය තමයි ගල්ලෙන කන්ද විහාරස්ථානයේට මේ කණ්ඩායම ආපු වෙලාවේ උන්වහන්සේට අනුකම්පාවෙන් දානශාලාවට ගිහිලා දානි ටිකක් දෙන්න කියලා කියනවා. දානි දුන්නාට පස්සේ අර දානි දීපු ඒ වැඩ කරන පන්සලේ වැඩ කටයුතු කරගෙන ඉන්න කෙනාට මවුන් කියලා තියෙනවා, හාමුදුරුවන්ට පිගානක දානි දෙන්න එපා, සිවුරු පූජ කරන්න එපා, ඔයත් අපාය යනවා, ඔය නාදි වශයෙන් වැරදි මතයක් සමාජගත කරලා තිබුණා. රට වටේම අපිට මොහු සම්බන්ධව තොරතුරු ලැබුණා. ඒ තොරතුරු අනුව කිව්වේ මොහු ඉතා සැර පරස විදිහට කතා කරනවා. දැන් මේ විදිහට ශාන්ත ස්වරූපෙන් ගියාට මොහු ඉන්න ආරණ්‍යට පුද්ගලයෝ ගියාට පස්සේ ඒ ගියපු පුද්ගලයෝ අපිට කිව්වේ, හාමුදුරුවනේ ඔය කියන ශාන්ත ස්වරූපයක් ඒ ආරණ්‍ය ඇතුලේ නෑ, ඉන්නේ සෙරෙප්පු දෙක උදාගෙන ෂෝක් එකට ඉන්නවා, තේ හදාගෙන උයාගෙන පිහාගෙන අනුභව කරමින් ඉන්නවා. නමුත් මොහු එළියට පෙන්වන්නේ වෙන ව්‍යාජ ස්වරූපයක්. ඇතරම මොහු පෙරදේ ශිල්පියෙක් විදිහට තමයි අපිට දැනගන්න හම්බුනේ තොරතුරු. ගල්ලෙන කන්ද ප්‍රදේශයෙන් පදිංචිකරුවේ මොහුගේ තාත්තා මිය පරලොව යනවා. ඊට පස්සේ මොහුගේ බිරිඳ මොහු අත්හැර යන මොහුත් සමග ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ තමයි මුළු පවුලම පැවිදි භූමියටපත් වෙන්නේ. නමුත් හිතාමතාම තමයි සිවුරුපර වාගිර තියෙන කවුරුත් යටතේ පැවිදිච්ච කෙනෙක් නෙමෙයි. මෙහෙණියට නම් හැඳුරුම් පතක් තියෙනවා. දැන් අපේ භික්ෂුන් වහන්සේලා සහ ගිහි කණ්ඩායම කියලා තිබුණා මේ දරුවෝ දෙන්නාට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. මොකද අවුරුදු 13ක සහ 14ක දරු පැටව තමයි මේ විදිහට මේ මහපාරේ දුක් විඳින්නේ. එතකොට මොහු ඒක කැමතිුන්නේ බුදුහාමුදුරුවෝ කොහෙද එහෙම කියලා තියෙන්නේ. කරන දරුවන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය උල්ලංඝනය කරනවා. තාත්ත කෙනෙක් ඒ විදිහට හැසිරෙන එක සුදුසු නෑ. ඒ නිසා තමයි අපි සමාජය ඉස්සරහා මේ වගේ අනාවරණයන් සිද්ධ කරන්නේ. අනිත් කාරණේ තමයි මොහු වැරදි මත සමාජගත කරනවා. මොනවද මොහු සමාජගත කරන වැරදි මත? එක් අවස්ථාවක එක ධනවත් කෙනෙකුට කියලා තිබුණා, ඔබ දානයක් දෙන්න හිඟා කාලා. ඉතින් මේ මිනිස්සයා මෙයාව විශ්වාස කරලා ගෙයින්ගට ගිහලා හිඟා කාලා අවසානයේදී මේ අර ධනවත් කෙනාට මානසික විකෘතිතාවයකට පත් වෙනවා. පිස්සු හැදෙනවා. ඊට පස්සේ ඔහු සනීප කරන්නේ තාරණ මාසයේ භික්ෂුව. බුදු පිළිම අයින් කරන්න කියලා තියෙන බුදුහාමුදුරුවෝ කොහෙද බුදු පිළිම වලට වදින්න කියලා තියෙන අනාදී වශයෙන් වැරදි මත ගොඩාක් මොහු සමාජගත කරනවා. මොහුගේ ඉලක්කය වෙලා තිබුණේ රට වටේම මෙයා වගේ 100ක් හදාගන්න. ඒ වගේම තමයි මොහුව අනුගමනය කරන පිරිස් මට කතා කරලා තර්ජනත් කරලා තියෙනවා සමහර අවස්ථාවල. ඔබ වහන්සේ මොකටද මෙයා ගැන හොයන්නේ කියලා. මොකද මොහු අද අත්තරංගුවටපත් උනාට මොහු ගැන අපි තොරතුරු හොයාගෙන ඉතුරු මීට මාස එකහමාරකටත් කලින්. ඉතින් අපි සිහිපත් කරන අපේ බෞද්ධ ජනතාවට මේ වගේ පිස්සු හැදුණු මිනිස්සු තනින් තන ඉන්න පුළුවන්. ඒ සම්බන්ධව ළඟම පොලිසියට දැනුවත් කරන්න, අපිට දැනුවත් කරන්න. එතකොට අපිට පුළුවන් මේ ආරක්ෂක අංශ දැනුවත් කරන්න මේ වගේ පුද්ගලෝ සමාජයේ ඉන්නවා කියලා. මොකද අපි දැක්කා විශ්වබුද්ධ කියලා පුද්ගලෙක්, අවලෝකිතීශ්වර කියලා පුද්ගලෙක්. මේ පුද්ගලයෝ නියපොත්තෙන් කඩන්න තියෙනකොට නියපොත්තෙන් කැඩුවේ නැත්තම් පොරවෙන් කපන්න තියෙන තුන ලොකු උනාට පස්සේ ගොඩක් අපහසු වෙනවා සමාජ වෙසලින් ගලවා ගන්න.